යිබෝන් ඔබ විශ්වසනය පත් කාටත් කලින් රටකේන ස්වාදන පායි ර්වාත්‍රී දහය ප්‍රධාන ප්‍රෘත්ති විකාශය සමඟයි අදත් එකතුවෙන්නේ මම චරිත දනංජය පමුණුකේන්ත්‍ර. මම විශාරාධයවේන්ද්‍ර ප්‍රථමෙන් අවධාන යොමු කරන්නේ දවසුසුම් කළ ප්‍රධාන පුවත් සිරස් තල වෙතහොළඹ වරායනග්‍රී ආයෝජන මකහරිින් එපා ඇඹති කබ්රාල් ආයෝජකින්ට කියන්න. ෝ පපොකුරට අදත් දෙදහස් හත් සියදාසයක් එක්වෙයි. විශ්්‍රාමිකීන්ට වැටුක්ගන්න හෙටත් අනිතාත් සියලු බැංකුත් තැපැල් කාවරයාලත් වවෘතයි. ගිනිකත් පෙල්ගෙන් වන්දිය ගන්න ඇමති රෝහිත ජාත්‍යන්තර නීතිය සොයායි. ලෝක දනවතුන් බෞතරයක් ආදායම්බදු නොගෙවන බව හෙළිවෙයි චර කොමෙන්ට් හනමේ ආසාධිතන් දෙදහස් හත්සේ දාසේ දෙනකු අදතිනේදී මෙරටෙන් හඳනා කෙනනත වෙනවා.ඒවගේම අදදිනේදී ආසාධිතින් දෙදහස් එක්ේ හැට අට දෙෙකු පපුරුණස්වෙලබලා නිවස්වත පෙටව කිය. එවගේම තමයිචරිත අපේ රටේ නත් කරන වැඩසටහනේ වත් සධිස්ථානයක් සනිටහන් කරමින් ගර්බනී මවරුන්ට එන්නත ලබාදීමත් අදාරම්භ කෙරුණ. මෙටින්න් වර්තාාවන සමස්ත කරුණ ආසාධතයන් සංඛාව දෙලක්ෂ දහත්තුන් දහස් තුන් සය හැත්තෑ හක්. තිස්සෙක් දහස් එකසිය හත්දනකෝ රහල්ගතවසහ අතරමදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සයයි ලබූ සංඛ්‍යාව එකක්ක්ෂ අසූදහස් හාරිසි විසි හතාක්. COVID-19 ප්‍රතිශක්ති කරන වැඩසටානයටතේ සයිනෆාම්න්නත් මත්‍ර මලියනයක් අද අලියම මෙරටට රැගෙනෙනු ලබවා. එන්නත් කරන වැඩසටන අයටතේ ගර්බන මවරුට එන්නත ලබදීම අදාරම්භ වනා. එහි සසාමාරමක උත්සවය බොරල් කාසල් රෝහලිති පැවැතුනේ ශිරන්ත රාජපක්ෂ මහත්මියගේ සහාගීත්වය. ගර්මණී කාලසීමාවේ පළමු මාසත්තුනෙන් පසු එන්නත ලබාදීම සිදුකරන අතර එන්නට ලබාග නිම සඳහා නාරිහා ප්‍රසව වෛ්‍යවරයාගේ නිර්දේශය අනිවාර්ය වනවා. යැමිනිකාන්තාවන්ගෙන් කරුණු සම්පූර්ණ කට්ටිය තුනෙන් එකක් පමණ කට්ටිය ඉන්න. ඒ කට්ටියට දිවේෙන පුරා එක ලබා දෙන්න තමයි බලාපොරොත්තුවෙන්නේ. අනිත්කට්ටියට දෙවනාදිීරයට එන්නත් ඔග ලැබ නම සලකාබැලීමත් සිදුකර. හලයක් සාමානයෙන් පලවිනි මාස තුනේ විකසනය වෙලා අවසා නයි. අලවිනි මාස තුනයෙන් පස්සේ දැනට දෙන සයිනු පාම් වැක්සින්නේ ගත්තට අපිට ප්‍රශ්නයන් නෑ කියලලා අපි දැනට තිය දත්තවලින් ප්‍රකාශක සිනවා. ඉන්න කරය අද පටන් අරගෙන හෙට වෙනකොට මාතරමට හටු කරන්න බෑ අඩුභග මාස දෙක්විත යැකොට අපි දෙවැනි මාතාවත් අරගණ්ඩුවන ඊට පස්සෙතමයි නිසි ප්‍රතිශක්තිය එන්නේ. එහෙම ප්‍රතිශක්තිය ආවට පස්සේ මවට වැල දෙන කොරෝා නිියමෝණියාව තත්වට යන ප්‍රවනතාවය අඩ වෙනවා. ර්බන මවරුන් සහ එන්න ලබාදිීමේ තවත් වැඩසටනක් පළියන්ඳලෞඛ්‍යවයිති අධ්‍යස්ථනයේදී සිදු කරා. සෞකිෙවා අධ්‍යක්ෂ ජෙනරල් අසල ගුණවර්ධනහතාගේ සහභාගීතුයෙනේ එමකාටයතු ආරම්භ කරුණේ. විත සංකූලතා සහිත ගර්බන මෞරන් සඳහා මෙහිදී ප්‍රමුකතාව ලබාතෙනවා. එන්නත් කරන වැඩසටහන දිස්රික රස්සක අදතිනෙත් සාර්ථක සිදු කරනා. සමකිජන බලවේ පාර්ලමන්තුමන්ත්‍ර හරි ප්‍රාන්දමතාද එන්නතේ දෙවන මතාව අද ලබාකිනීමෙන් පසු මධ්‍ය හමුවේ අදහස්දැක් වුවා. එසම සකාව නැතන්ගේග වන ගනතු ොරජ ගෝොත් න පාර්ලිමෙන් එක දුන්නම පාලිමෙන්තුවෙන් ගැවන. අයිත මංකව ලක්ෂ දහක් ලංකාවේ මහජනතාව ගහනකම් ගහන්න ඇගද ලක්ස දා ගහරපසනම මගේ ඩින්ජෙක්ෂන ගැවේ අආඩු පුුත්සාක් ගන්නම කරන්න මහතනම් විල්පනෑ පැී නැහ. දෙදනේ ඉන්දෙක්ෂන එක තමයි කෙසේවත් ලංකාවේ කොළම්ඹවිතරම සෙසු පලාත්වට තවන්ක්න වැක්ෂණක ලබාදන හද අපි මත්ම වියසයක න්නේ ඉල්ල මක්කර ලංකායිසිරදනන්න පුළන්තරම වැක්ෂන බගන කටතුකර ුට සයගදන්න පේලයි සූදන. ියල ආර්ථක මධ්‍යස්ථාන ලබන දොස්සනදා සහ දහ තුංගනදාෑනදිනයක් නෙද. වෘතව තැවීමට තීරණෙකළ බව රාජමාත්‍යය ශයෙන් රාජපක්ෂ මතා පවසෙනවා. මෙ අතර සංචර්නසීම උල්ලංගනය කළ පුදකලන් එක් දහස් විස් හතර දෙනකු ඒදිනයදී අතරංගොට කෙනති බෙනවා. අදදින උදෑසන හයි අවසන්න වූ පෑවිසි හතක කාල පරිච්චේදය තුළ නිරෝධායන රීතන් උල්ලංඟය කළ පුද්ගලයින්. එදදාස්ති සතරක් පමණ අත්තරං හට ගෙන තිබෙනවා. මේ වන විට අත්තර ෝට ගිෙනඇති මුලු සංකයාව විසි හයදහස් නමසේ විසක් පමණ වෙන. තෞදරටත් මේ මෙහෙවු මේයා කාරයයටම ක්‍රියාත්ම කනු ලබනවා. සචරණ සීම ක්‍රාත්මක විදදි කැස් වැෑව හල් පිට ප්‍රදේශ හටලෙක පවැත්වූ උපන් දිනසාධයක් වැටලීමට කැස්බැව පොලිසි අද අලුවම ක්‍රයක්ක් කලා. හිද කාන්තාවන් පස්ස දෙෙකු සහ පිරිමිපුදගලයන් හතරදනෙකොත්තන ගොටකත් බවයි පොලිසිය ප්‍රශ කලි. උපන්දින සාදී සහ රැකින විත්තිබූ ආහර මෙෙන්ම උපකරනද පොලිස් හරිට ගැනුා. ගංජා පැකක්ද එම සැකරන් සතුතිබූ බව පොලිසි පවසනවා. ඒයේ සහ අද න හි තු ලලාම් සහ ේල අර්ති මධ්‍යස්ාන වෘතව තැුණන දමුල්ල මකො මු ත්තේගම කැපි පොල ෝකුද රතු ආර්ථ මධ්‍යාන සිල්ලටම එල තුග අදදින දී ොවිචනතාව රැකි ලබ. ව හර ද්‍රව හගකින් තොරව ජනතාවට ලබාදීමේ අරම නඇති බයි මෙලෙසසාර්ථක මධ්‍යස්ථාන වරින්බරවිවෘත්ත කරෙන්නේ. විශ්‍රාම වැට ලාගන්නා පිරිස්වවෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට තීරණය කරති බෙනවා. විශ්්‍රාමික හැඳනුම් පත සංචරණ අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි. ්‍රමත් ලකම්වරයාක ප්‍රධහනත්වෙන් අදා රාජයතන ප්‍රධනන් සමග අනි හන්දිරේ පැතේ සාච්ාවකද මෙම තිරන තිබෙනවා විශ්‍රා ට ලබා කනම සදහ රජයමින් නොමලේ ප්‍රහන පහසුකම් ලබ නත ශ්‍රමි හැඳනු පත ාතිකහැඳු පතහ විශ්‍රාම වැටු පර්තමෙන්තු වා ඇති ෙටි පණි ුඩේ අවසර පත යක්ලිස පිළි කැනවා ශ්‍රලකා ගමනකමන වන්ඩේ ප්‍රදශ ලකම් කාරයා හා ශ්‍රලකා යදහමුදාව එක් ප්‍රවාහන පහසුකම් සැපීම සිදු කෙරනවා. CO-19 වරසේ වැඩිම අවධන මක්සාහිත ක්ඩායම ලෙස වයිසවුරදු හැට වැඩි පිරිස හඳුනාකි නැති බැවි ඔවන් මෙම වෛරසේ නරක්ෂකර ගනීම මෙම වැඩ පිළිවෙලේ අරමයි යනු සියලුම රචී හා පෞද්ගලික බැංකූ හා තැපල්කාරයාල හිට සහ අනිතාධනයන් හිදී විවෘත්තව තැබෙනවා. තැපැල්කාරයාල ලබන සෙනසුරාදාදිනේදී විවෘත්තව ැබීමට නියමතයි. ොළම්ඹ වරායනගරය ආසියාවේ වැදගත්ම අංගයක් බැබන් එහි ආයෝජනයට ඇති අවස්ථාව මඟ නොහැර කන්න ලෙස රාජාමාතය අජිත් නිවාට කප්රල් මහතා ආයෝජකින්ට තැනුම් දෙෙනවාා ශ්‍රීලංකා ආයෝජනය සංසන්දය අමතමෙනුයි ඒ හතා මෙ බව ප්‍රකාශ කරේ පෝට් සිඩව න්ක්. වරය නකරේ හෝනෑම තැනකි දිකිරීමට තිබුණක් ඒත්ඒේ පිහිටවන්න තීරණේබුණි කොළඹ නකරය ආසන්න්නේ. මොකද රටට වැඩිම ප්‍රතිලාබ ලැබෙන්නේ වරයනකරය කොළව පිහිටල්මින්. අපි ඒ කලා සැලසුන් අවසන් කලා. අදාල්ළ නීති සම්මත කරගත්තා.ඒවගේම යටතල පහසුකම් දැන් අපි සම්පූර්ණ කරමින් ඉන්නවා. දැන අපිට අවශ්‍ය වරයනකරයට ආයෝජ්ජන ගලායමක් සඳහා. සුදුසු පරිසරයක් නිර්මාණය කිරම්. වරය නකරීින් ඇමෙරිකාඩොල බිලියන පහළවක පමණ දායකත්වයක් මෙරට දලදේශය නිෂ්පාධිතයට හිමි වේවි. අපිට ඒ සාර්ථකර ගන පුළුවන් වුනොත්? මෙරටේ මෝලික සාර්වාර්ථකය වේගින් වෙනස් වෙනවා දැකගන්න පුලුවන් වේවි. මම ඔබ සියලු දිනාට ආරාධනා කරනවා. කරුණකල එන්න වරය නගරේ සතු ශක්කිතාව හඳු නකන්න. ඒ දියුණුන අයාවේ වැතකත් තැනක් බවට පත් පේවි. ඔබ එඒ මක හැරකන්නෙපා. නවකාව ගෙනගැනිිහේතුවෙන් මියගේ කැස්බෑවන් විසිත් තුන්දෙකුගේ සිරු වෙරලට ගොඩ ගසා තිබූ බ වනචිවිි සරක්ෂණ දෙපර්තමේතුව සඳහන් කරනවා. ෞකවගෙන ගැනම හත්තුවන් පරිසරයටෙල ව ලපෑම පිබඳ වනචී සංරක්ෂණ දෙපර්තිමේතුවනිකුත්තුල වර්තාාව සඳහන් වන්නේ. ඩොල්ෆින් මත්සින් හතරදිනිකුගේ සිරුරුදවෙරලට ගොඩගසාතිපුළු බවයි.වැල්ලවත්ත දෙහිවල මොරටුව ඇතුළු වෙල්ලතීරයන්ගේබෙකද මෙම සත්වීන්ගේ සිරුරුස්වාගෙන තිබුණා. අසාතිතත්වේ පසූ කැස්පෑවන් දෙදෙනකූ පශ්වයිද ප්‍රතිකාර සඳහා යමුකර සිරෙනවා. මියගේ කැස්පෑවන් සහ ොල්ෆන් මසුන්ගේ පශක්්ාත්මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමතයි. අරිසරයට වෙන හාන පිබඳ වෙනම කතා කරනව අතරතර සමුද්‍ර ජීවීන්ගේ ප්‍යාරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය කටි කරනන්න සූදානම් වෙනවා. හිට අමතරව මේ පිළිබඳව දැනට තියෙන මුදු ජලය පිළිබඳවත් පරීක්ෂණ කරලා එ සත්තු විශේෂත්වය පිළිබඳව ගවේෂණයක් කරමින් හෙසඳා ඉදිරේදී කතා කරන්න අපි බලාපොරොත්ය. මල්වතු හිරිපටිය පොලිස්ථානය වෙත ගිලන් ප්‍රතියක් ලපාතීම අමතේ නාමල් රාජ පපක්ෂ මහතාගේ පපදානක් පෙන්ිසතු කරන. මෙ ගිලන් රතේ භහවිත නිවත් කරතිබු අතර නවවි කරනේ සහ ගම්හ මල්වතු හිරිපිටිය ්‍යාරික ප්‍රජාව සහ සොශක්ති තරුණු සංවිධානය ක්‍රිය කලා. එලෙස නවිරය කළ ගිලන් ප්‍රතයයි මල්වතු හිරිපිට පොලිසි ත හරදුන්නේ දෙවසේ සිටද අසාද තත්වට පත්වන කෝවි ෝකින් ප්‍රහණනයතුළු ප්‍රජාසත්කරශයවාසඳහ මේ යුදා කැෙනවා පාලිමින්තු බන්ත්‍රී සහන් ප්‍රීප් මහතාද මෙමවස්තාවටෙක් වුණා. ගින් රති ප්‍රධනය කිරීම පසු අමත්්‍ය නමල්වාා්‍යක්ෂමහතා මධ්‍ය විදහස් දැක්පුවා. තැනේ හොදාදර්ශ ව බලපොරත්තු ේ ශේෂක්ති දරම කල පටන්ගත්වය වැඩස ාන ඇත අනි ප්‍රදශය තරන පරම්පරාව රගෙන හිල්ල වැව බවවි කියලන ඇම්බල ැරතින මෙවස්තාව අරගෙන පොලිසි දෙකක්ත් එකකතු වෙල රටේ ජනතාවගේ අවස්ථාව ව පෝවි කර බලාපුොත්වන ය සතුර න රන පරරාව වක්ගේ බරගන න යන ද හද ලිය ම දසිද හද. ේත සක මත ේ හ . උපරන ොගයක් පරිත්‍යයක්ග කලා ොවිD-19 වෛදස ්‍යයක්පතිේ පාලේ සඳහා ගුවන් හමුදවද සක්ක්‍රිය දායකපේ ලබාය නබා ඒහේතුවවෙන්න න්ගේ අරක්ෂාව වෙනුවෙන් මෙම උපකරන තුගේ ගොන් හමුදාපති යාමාශල් සුදර්ශන පතිරෙන මහතා වෙත, ලබාතීම රාජ්‍යාමාතේ මහචාර චන්න්න ජයසමන මහතාතී සිදුකෙරන. සේ මුල් ර්ව ද මටික්ටුන් ස්ථහසක වාර්තාගත කහ අස් වන්නක් ලැබි ලතිනෝ කියලා අපන අයින කෘෂිකර්ව දෙපර්ත්මින්තුව ප්‍රකාශ කරනවා. ලබරි වස්සේදී මෙරට කහ අවශ්‍යතාව රටතුළම නිෂ්පාදනය කරන ඉලක්කය සපුරගන්න පුළුවන් කියෙලයි එම දෙපර්තමේතුව වැඩි තුරටත් කියන්නේ. ේශීය කුළුබඩු අතර ප්‍රධානතැන ගන්නා ගහකුඩු සඳහා, පසුගේ කාලේ විශාල ඉල්ලුවක් පැවතුනා. කොරුණා වසංගතය හමුුවේ කහකුඩ සඳහා වැඩි වඩිනාකමක්කිම වුණනේ ල්ලුමුද සීකලෙස කිය නංවමින්. දේශයකු වයා ආරක්ෂා කරමින්, කුළුබඩු සඳහා ස්ථාවරමිලක් ලබාතිමින්ම ආනයිනේ සඳහා වෑකරන මුදල රට තුළ රඳවාගනීම අරමින් කුළ බඩු මෙරට ආනයනේ කිරීම නම්කිරීමට තිීරනෙ කරුණා ඊට අදාල ගැටත් නිවේදනේ මුදල් අමමාත්‍යශෂෙන්ඩිකුත් කේ දෙදහස් දහ නමේ වර්ෂය දෙසම්බර පස් වනතයි. ඒ ඩිවේතනය අනුව කුරුදු සාධික්කා වසාවාසී ඉංගුරු කරදමුගුගහ සහ කරමනැටි ආනයිනයතා නම් කෙරුණා. මෙරට වාර්ෂික සමස්ත වේලිකා අවශ්‍යතාව මෙට්‍රිටන් හදහස් පන්සියක් වෙනවා දෙදහස් දාහනම වර්ෂිදී හෙක්පාර නොසි විසි තුනක් වග කරතිබුණු අතර වියලික හමෙට්‍රික්ටුන් එක්දහස් පන්සියක් පමන නිෂපාන කිරමටයැකිවුණා. දෙදහස් දහනේ වසරදී පමණක් හමට්‍රික්ටන් පන්දහස් දෙසය අසු අටක් ආනයනී කරතිබෙනවා බයව මුදල රුපියල් ලියන එක්හස්ක්සි හත් ලස් දෙකයි. මෙයින් සියයට අනුවක පමණ ප්‍රමාණයක් ගෙන්න්නනු ලැබූේ ඉන්තියාපෙන්. සවභා්‍ය දැක්ම අයටතේ දේශී වගල හැකි ුළු වඩ පිට නානය කිරම නමත්තලතින කට නායනය ඉදිරියට තාහන කිරීම ප්‍රතිපත්තික තමයි රජය සිටින්නේ මකදඒහි ප්‍රධාන අරමුණ වෙලා තියන්නේ දේශයකු වයාගේආයමතත්ය ආධිකතත්ව හල්ලැීම තුළින්. දේශීය කුළු වඩු ශ්‍රී ලංකාවේ මාජනතවතර ප්‍රජිත කිීම. වත්මන් රජේ බලයට පත්වීමෙන් පසු සුළු අපනයින බෝග අනයිනය කිරීම තාහනම් කිරමත් සමඟ මැරට දේශයක වයා ශක්තිමත් කිරීම තුළින් කහවලින් රටස්වම්පෝෂිත කිරීම වගකින් පැවරුණේ අපනයින කෘෂිකර්ම දෙ පාත්මීන්වටයි මහනුවර අම්පාර කෑගල්ල ගම්පහපුරුණැගල රත්නපුර ය දශිකන්ට ොලිකත්වවෙ දෙමින් දෙවින්න පුරාකාවක කරුණා සඳහා රජයවිසින් ගොවියන් දෙරිමත් කළ අතර බීජ බිලති කනීමට වැවන දල් රජචිමකින් ලපාතීමේ වැඩ පිළිවක්ත සකස් කෙරුුණා. දෙදහස් විශ් වසරේද කහකිලෝ ක්‍රමයක් වග කිරීම සඳහා ලබාතුන් රුපියල් සේකමුදල, දෙදහස් විස එකවසරේදී රපියල් දෙසය දක්කා වැඩි කෙරුුණා තවද නිවසේ පරිභෝජනයට කහ අවශ්‍යතාව සපුරාගනිීමසඳහා මුළු තිවෙනම ආවරනිමට පරදි කහ පැල ලක්ෂ හැටක් ලපාති මත් ආරම්භ කරතිබෙනවා. තම නිවසේ කහ පැලයක් වග කරමින් ජනාධපතති කෝටබේ රජක්ෂමැතිතුමා. මෙම වැඩ පිළිවෙලට සිය ආදර්ශය ලපාතුන්නා. කුළු බඩු සංස්ථාවහර හා කා සංචිතයක් තබාගැනීම ආරම්භ කළේ අනාගතයේ දීකාහ හිගියයක් ඇතිවීම වලක්වා ගැනීම සඳහයි. මුොත් දෙදස් තහන මේ වර්යයේදීතු. හ ආන එනය තහනන් කිරීමත් සමගම අපනපිකරු දෙපාර්තිමේන්තුවට වගකීමක් ලැබුණ ්‍රීඩංකාව කහවලින් ස්වම් පොස්ත කිරීමේ වගගීම දස් විසිියක වර්ශය අස්සනු නලන කාලය ජනවාරිී සිට අපේ ලගේ කාලයක් තුළ මටන් තිස්තහට ආසන අස්වන්නක් ලබාගෙනට හැකියාව ලැබුණ මේයනුව අපේ මුල අවශ්‍යතාවේ සයට හතදිහ කමන අවශ්‍යතාවත් තිදස් විසියක වර්ය මුලවෙනකොට අපි රට තුළ නි්පානී කරතිවා එතෙක්කම අපි කහ වගකරුවන් තිරිමත් කරලා කහ වග හෙටේර් තුන්ද පන්සික රාසන. ගවරග නවා ඒ අනුව අ අපි බලාපොරත්තුන අදහස් විසිදකවර්ශයයේදී සම්පූර්ණ වශ්‍යක හා ප්‍රමාණය රටු නිශ්පාදන කරගනට හැක්වේ කියර. මේමන විට අමකා කිලෝ ක්‍රෑමයක්, රුපියල් හාර්සිියත් හාර්සිය පනත් අතර මිකට මිලදීකරනවා. කහකුඩ කිලෝ මිල, රුපියල් තුන්දහසකට ආසන්න වෙනවා. තම වකාවන්ට සාධරන මිලක් ලැබෙන පවයි කොවින් පවසන්නේ. ර ජලාාපත්තුමා දසි ආහාර ප්‍රවර්ධන කිරීම අයටතේ කහ ූගය ලංකා විස්ථාපිත කරන්න කියලෙවල්ල පනිවිදිියක් දුන්නට පස විසාල් ඉල්ලුවමක්හටගත් අපි සල්ලි පිට යන්න දූ ඉතුරු කරලා ඉතාමත් හොද සහෝගයක් රජයට ලබ දෙන්න හැකිවීම් පිල්බඳ අපි සන්තුූසු මේ රට හදන බැදයන්න ජනාධතිපත්තුම කලපනා කලලා ගත්ත ීරණය හොඳදයි පදානවශයෙන්ම රජයගත්තේ තීරණවට ස්තුූති කරන්න ඕන. ඒගේ ම ඉල්ල සිඩිනවා දැන් මීීරණ වෙනස් කරන්න තු ඉස්සරහටත් අපේ රටේ ගොවට අවස්ථාවක් ලබා දෙ. අපි ගුඩා ලමයි පවා දැන් අපේ ගෞතුවල මේ කහවා කරට ලැස්තිවලදීන අපි ගොඩිකාල දෙකපු සීන මවපුර ට නාගතයේද අපේ දරුවට මිකරල දෙන්න පුළුවන් කියලලා හිනක දම ර්ක වැඩ ගාලු මෝදර පිටිය කලකයන්නේ හැම කෙනෙක්ම බොම අආස කරන තනත්. රොපියල් මිලියන සියක් පෑකරමින් ඒ සංවර්ධනය කරන්න මේ වනවිට කටයුතු කරමින් තියෙනවා. අමතෙරෝහිතාාවේගුණවර්ධන හතා අද එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වනා. ගාල මුෝදර පට සංවර්ධනය කරන්නේ ශ්‍රීලංකා වරා අධිකාරයේ මැදි හත්වේමෙනොයි. ගාල්මුදුර සුන්දරස්සානයක් පවට පත්කිරීම සඳහා, ජනාතිපතිතුමාගේ උපතෙස් මත මෙම සංවර්ධන කටුතු සිදුකරන්නේ වරය නගරයට ගැලපෙන අයුරෙන්. මේකට එන්න හැම කෙනෙකුටම අවශ්‍ය කරන හොඳ ප්‍රමිතියෙන් යුක්ත සාපුටිකක් මෙතන හදනවා කඩ ටිකක් හදනවා එයායට කෑම ටික ගණ්ඩ ඒ වගේම වරාය නගරත් එක් මේක ගැල පෙන්ඩෝන මේ රෝගයක්ත්තෙක්ක කියලා අපි අපේ රටේ සංවර්ධනට යුතු අප රට ආර්ථය ගෙනන් අවශ්‍ය කරන වැඩිපිල්ල ක්‍රියාත් කෙනකරුවත් රජයක්ක්නවෙී සහරවෙලාවට බොරධදයේ මාලු ාන යම් යම් දේශපාලන න්‍යයපත්තවට කටයුතු කරන අය හිතනවා අපි සම්පූර්ණයම සංවර්ධනය නවත්තල දාලා පොරෝනා ධ්‍ය විතරබන්න පොරෝනාව තම අප ප්‍රමුොකතාවේ ඇබැයි සංවර්ධන කටයුතු, රටේ ආර්ථක ගෙන වැඩපුළුවත් අපි අනිවාර්රම ක ප්‍රාත්පත්කන්න. මෙ අතර අමාත්‍යපරයා වැඩිතුරටත් ප්‍රකාශ කළේ ක්ෙස් පල් නුකාව ගෙනි ැනීමෙන් මෙරට සිදුවූ හනියට වන්දි ලබා ගැීම සඳහා, ජතයන්තර නීති උපෙස්ලභාගන්න අබයි. වනට අපි තින එක දේතමයි වන්දි ලබා ගැනීම වන්දි ලබා ගැනීම වෙනුවෙන් අපි අධකර මාත්‍යයන්සේ ගරු ඇමත්තුමා සමඟ නීතිපතිතුමා සමගත් ඒ දැනුමතින විශේෂක්ඥයන්ගේ සය ලබාගෙන සහ ජාත්‍යන්තර නීති උපදේශකයන්ගේ අවශ්‍යතාව ලබාග තමයි වන්දි ලබගෙනමට යුත්ත කර ලයි නැව හට හමාර ච දත්මක කියන කතාව කියන. ්‍රක්ෂණයකදී නීතිම මේය කටයුත්තකට ගියතින් වැරදිලා හරි. ඔයි කියන වන්දයේ අපිට අඩුවීමක් දක්න ලැබනවා කියන අන්තරාදාක තක්වයක් කියන පහැදිලියෝම අප දන්න නෑත් නැේතිබුණ දත්ත. තියෙනවද නැදගෙන හැබැයි අප එකක් කියන්න පුළුවන් ශ්‍රී ලංකා වරායාආධිකාරි හාභ මාස්ට අප කටෝල් ටවරෙේ හැම නවක්ම එනකොට ඒ ලබාදන ීමල් පණවිඩ සහ අනිකු සියලු දේවල් අපේ තවරේ තියන. තර ඒදල් එක් තමයි අපි අපේ කාරණා ගුණු කරලා තිය.ඒ නිසා අපි ළඟ යන දත්ත කිසිසාත්මෙනස් කරන්න බෑ නි්‍යංකුල භහවවන අප සේදිිට දිරිපත් කරන අධිරන පිරිත්ක අනුවතමයි අන්දිලබාන කටතුක. ්‍යාච නාධ කරනේ සභාපති විනිසරු අර්න ඔබේකර මහතා ශ්‍රෂ්ාධිර නිසර ය ලෙස පත්කිීමට ජනතිපත්තුමා කරතිබූ යෝජනාවට පාර්ලිමින්තු සභාව එකත්වය පල කළ කියලා පාලමිතු මහලෙම් දම්මික දසනායක මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රස්්ාති කරන වනිසරු සිරද අපරු මහතා විශ්්‍රාම ගැනීමින් පසුව ඇති උපරොප පඩු සඳහායි ඔබෙස්සේ කර මහතා නම් කරතිබන්නේ. තනායක මහින්ද්‍යප අභීවර්තන මහතාේ ප්‍රධහනත්වෙන් පාදලිමිින්තුයි පැවැති පාදිමින්තු සභවේදී මෙම තීරණය කෙන තිබෙනවා ක්්‍රමමාත්‍ය මහහිදරාජ පක්ෂ අ තෙ ඩක්ලස් ේවනන්ද සහ පාලිමින්න්තු බන්ත්‍රී ී ශී යන මහත්තවරුන් ඊට සහභහකේබනා. අ ්‍යාචනධති කරන විනිස්ුරූ කගේපී ප්‍රනාාන්දු මහතා අභ්‍යාචනලධි කරන, සභහපති ලෙසපත්කිරීම සඳහ ඒවාතිබූ ජෝජනාවටද පාඩලිමින්න්තු සභවේ එකතාව හිමිවතිබෙනපා. අිාචනධිරනය සභහපති ලෙසපත්කිරීම හේතුවන්, ඇතිවන අභ්‍යාචනාධි කරන වනිසුරු දුරේ පුරපාඩු සඳහ මහධිකරන වනිසුරු සසේ මහින්දුවන් මහතා පත්කිරීමටද පාණලිමින්තු සබහව එකඟ වූ බව දම්මික දසනායක මහතා පවසනපා. ශ්‍රෂ්ඨාධිකරන විනිසුරු සිරද අබ්‍රෝ මහතා විශ්්‍රාම කැනීම නිසා ඇතිවූ අධිරන සෙවා කොමිෂන් සභාවේ සමාජික දුරේ පුරපාඩු සදහ ශ්‍රේෂ්ාි කරන විනිසුරු. TVබ දෙහිදනිය මහතාපත් කිරීමට පාර්ලිමිින්තු සභව එක ගත්තය පළ කළා. දේශපාල වේදිකාවේ අලුත්තෙන්ම කතා භහ වෙන මාතෘකා වෙලා යෙන්නේ විපක්ෂනායක තනතුර මේ සම්හඳයෙන් පක්ෂ විපක්ෂ දශපාල නියෝජතයන් අද මේ විදිහට අදහස් පල කලා. චෛත්‍රන විපක්ෂණය කළලා අයිමකොටේ මේ ඒගොලො එක්කහු වෙලා යෝජනාවක් සම්ම කරගන්න අපි සජිත්ව දාලයන්න හකිල් එෙන දාලා යන ඉන්නවා එහම කරගන්න සැකැත් ිරහිඳද බයක් තින. Ngh තු අප nci la ක්ඩායමෙන් හරිගටම සියට පනක් පම රයිල් වික්‍රමසිහ මහත්තයා විපක්ෂණනායක බවට පත් කල්ල ඒගොල්ලන්ගේ ඉදිරි ගමනයන්න ලස්සීකලෙක යිවල මයි දංව ඩේ ක ැට සජී ියත රයි ටියත් ගේ ද ඇති ම දන්නේන මොකද න තහවර කරන්න ශේ ොර හ ම ම ල ගැ ක ම . Zoysiant, ඇැලවගේ රීතවන ුන් ප නැ එක ලක ෝට ම වන් ප න ම ලක මට ම ි කමසි මත්ම පලිමරේ න එක් වික්ෂය කෘතහස්තම දේශපල්ල්‍ය ජනතල කැමතුන දකමතුන ැනිලි කමසින් මත්මය වන නිසා පක්ෂය තුළ හැදිලීමම අයකත්වබද ඇතිව මොක තන ඩම් ගන එකකතුවෙ කත් ග ල පපුත්ති ම ර සිර න අතරින් හවරුවාසා නාක වශ ම ද ප . <chanting> <San> <chanting> <San> <chanting> <San> <chanting> යක් අපේ පක්ෂයට හනි කිරීම අරමුණින් සයිත ප්‍රමත්තුමාගේ පතුරපට හහා කිරීම අමුණනිින් අපේ සමගජන බල ව ගතුියම් බැද ක්වෙන කියල කටකතා හ සමාජමධ්‍ය රහා ප්‍රචායයක් අනන්ගේල තිබුණන එක අ සත්යක් වැරදි ප්‍රකාශයයක් පතුරුවන්වා අපේ ඒකරදක්ම ප්‍රචාරය තයි අප ක්කොම එකතු ලඇකතනක අපේ කවුතු කියෙන අදහස ලබාදීමග. මතය මල් රජ පක්ෂ මහතාගේ උපදදිස්මත ජාතික යෝන් සේනාකය ප්‍රජාසත්කාරක වැඩසටන් වැැසකට දායිකත් වෙල පාතිනවා. ස්ථානකපයකද එවැනි වැඩසිටන් කපයක් පැවැත්වනා. සංචරණ සීම හතුවෙන් පිඩාවිදින සුනකෙන්ට ආහර ලබාදීමේ වැඩසට හනක් ගලෙන් පිනුවව ජතික යෝන් සේනක මධ්‍යස්ථානයේද දු කරුණා උතුු මැත පළාත් ජාතික යෝන් සේනාකේ අ්‍යක්ෂවරයාගේ උපදිස්මතයි යසිදු කෙරුණේ. නිවිති කල බලංකොට යුම් සේනංක මධ්‍යස්ථානවල සමජකින්ගේ සාාකිත්වන්, வேල ආහරතරව පරිත්‍යයක් කිරිමක්සිදු කරුණා. පෞතින ආප තත්වෙන් පීඩාවට පත් වූ අයගම ප්‍රාදශලකම් කොට් ශේ ප වල් තිසාහක අදාලවයි එම පරිත්‍යයා ගැසිදු කෙලුුණේ. මෙ අර නිවිතිික යෝම්සේ නං මධ්‍යස්ථාන තිපතිවරයාකි මුලිකත්වන්, ේදන්දීමේ කදවරක් එම පරික්ෂේදී අද පවැත් වුණ. පෞතින ආප අත්වේද ොසලකා විශාල පිරිසක් ඊ ටෙක් සිටියා. රත්නපු ොිකරෝහල බංක තර පරිසක් ෙක් වුණ. ර්ති විශය අනතුරුව ඔබට එක්විය හැකි විපරම විශේෂාන්ගේය සමගින්. ස්වාතතින උපානයේ ප්‍රප්ති තුලින් අදට අපේ සමුගන්නවා. ඔබටස්වරාත්‍රයක්. පිටිං කහගේන එක නවත්තපු ගමන් අපේ සමහරක් උන්දලාට පුදුම කැසිල්ලක් හැදනා කහ නැතෝ කහ නැතෝ කිය කිය. අඩවල්ගාන ගියාවිතරක් නෙවෙයි? ෆස්புක් එක දෙවනත් කරන්නත් පටන්ගත්තා. හැබැයි කවුරුත් හොල ැලුවවද. ජනාධිපතිතුමා පිටටින් කාගන එක නැවත්තුවේ ඇයි කියලා ඒක අපේ දේශය කහගොවිය රකගන්න ගත්ත වැදගත්ම තීරණයක් නේද කියලා. තමන්ග පිටකාහගන්න බැරුව අනුන්ග පිටවල් කහකා හිටපු කිසිම කෙකුට තේරු නැතිය එක. ඇත්තටම රටේම කරුමයක්. සමහරක් මොර දෙන්නේ අපේකම අපේ දේ අනාගත පරම්පාාවෙනුවෙන් රැකගන්න ඕන කියලා. මුහුණ පොතේ උදේ හවස උපදෙස් ගොන්නයි. හැබැයි! ඒ දේවල්ලු රැකගන්න තීරණයක් ගත්තාම ලවක් දෙවක් නැතුව. ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි බැනැන බුකිය කලමනවා. ජනාධිපතිතුමා එදාගත්ත ඒ තීරණයේ වටනාකම. අද වෙනකොට සීයට සීයක්ම ඇස් පනාපිටම ඔප්පු වෙලාතියෙනවා.ච්චර හොඳට කහවවැන්න පොක්තිෙද්දී. ිටට වෙෙන කාගෙනල්ලා අපිට කහකාවපු පිටරට වෙළඳූන්ගේ පිටකසපු! මේහ උන්දලාට නං පිටින් කහ ගන්න එක නැත්තුවකිවම හැදිච්ච කසිල්ල ගෙනනං! සාධාරණයකුත් තියෙනවා. මොකද මිනිස්සු ගැන වගක් නැතුව, කහවලට පිටිත් කලවම් කරලා, පිටිවලට පාටත් කලවන් කරලා! අපිට කවලා හැදිච්ච උන්දලා! ඒ ජාවාරම් නැවැත්තුහම නත්තපු අයට දෙස් දෙවල් තියෙනවා. ඒ වටම උඩගෙඩදින විපක්ෂයකුත් මේ රටේ ඉන්න එක රටේම කරුමයක්! හැබැයි, මොන්න දෝෂා රෝපන ආවත්, මොන අවලාද නැගුවත්. ජනාතිපිරිතුමා ගත්ත ඒ තීරණය අබමල් රේනුවකින් මත් ආපස්සට ගන්නේ නැති වාසනාව අද උදාවෙලා තියනෙනවා. අද කහ ගොවිියට හිතාගන්න බැරි අස්වැන්නක් ලැබිලාතිෙනවා ඒ අස්වැන්න නෙලුවට පස්සේ කඩපොලේ විතරක් නෙවෙයි සුපර්මාකට් එකනොත් කහගන්න පොරයක් ඇතිවෙන්නේ නැහැ. කව දාකවත් නැතිවිදිහට මේ කොරෝනාව අස්සෙම අපේ මිනිස්සු. ගොඩක් කහගන්න පුරදුනාා මොකද? ලින් විශභේජ නැවෙනවා කියලාක් කියන නිසා ඒ නිසාම තමයි කොරෝණාව අස්සෙම කහවලටත් හොඳ කලක් ගිය. හැබැයිතින් ඒකෙ වාසිය අපේ ගොවිට ආවිෙනහැ. ගිය මැද ඉන්න බිස්නස්කාරයොන්ට. තැලුණේ පොඩිබුණේ අසරණ ගොවි අවිතරක් නෙවෙයි කහ ගන්න ගිය පාරිභෝගකයයි, දැන්නතින් අස්වැන නෙලන කාලය. මාකට් එකට හෙට අනිත්දට කහත් තොගපිටින් එන්න ගනේබී හැබැයි ගදරඉන්න නෝනාහෙම කහ ගොඩ ගැහැෙනකොට මහත්තයට කියනක් මෙහැ. හවසට ගෙදරේෙද්දී කහත් අරං එන්න කියලා. මොකද පහුගිය දවස්වල කහටිකක් ගෙදරට ගෙනව කියන එකත්. අල්ලපු ගෙදරට ඇහෙන්න්න පේන්න කරපු වැඩක්වුණනා කහටිකක් හොයාගන්නව කියන එකත් කලුනිික හොයාගන්න වගේ වැඩක් වෙලා තිබුණ. බිස්නස් උන්දලා තිබ්බ කහටිකත් හැංගුවවා. විපක්ෂයේ උන්දලා ආණ්ඩුවට දෙස්තිවල් තිබා මිනිස්සුන්ට කහගන්න එකත් නැති කරා කියලා. හැබැයි දැන්නේ කහ අර්බුදේ ඉවරයි. හැබැයි බු කියිය කවරුවත්? හ අස්වැන්නේ පොටෝ එකක්වත් දාන්නි නැහැ. සබහරක් මාධ්‍යට කහ ගොවිියගේ හිනාව පේනෙවත් නැහැ. අස්වවැන්න දැකලා අස්වැන්න නෙලලා ඊළංඟ අස්වැන්නට සූ දනම් වෙන ගොබිම් ගැන වගේ වක් නැහැ ජනාධිපති ගොටාබෙහ රාධපක්ෂතිතුමා ඒ ගත්ත තීරණය අද ස්තිරවම හරගිහිල්ල තියෙනවා. මේ එක තීරණයක් විතරයි. රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් තවත් තීරණ ගණනාවක්ම අරන්තියෙනවා. ඔහු. හැම්ම තීරණයක්ම අපි ඉතාමත්ම හොඳින් දන්නවා. අදට වැඩිය හෙට හොඳයි කියන අනාගත සුබදායි තීරණ කියලා අදත් විපරම පිට පත සුධර්මන් වදලිය ගොලගෙන්